V-News. සත්‍ය වගකීම සහ විශ්වසනීයත්වයෙන් ප්‍රවෘත්ති සපයන්නා වී-නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම කේසර බණ්ඩාර ඇතිපොළ අදත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත රාජ්‍ය සේවයෙන් ජනතාවට ලැබෙන තෘප්තිමත් භාවයේ පිළිබඳව ජනපති පහදායි හිටපු ජනපති රනිල් විශේෂ ප්‍රකාශයකට සූදානමින් ලබන සතුදා සිට විදේශ ගමන් බලපත්‍ර අර්බුදයේ අවසන් වේ මව සහ පියා ඝාතනය කළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පසුගිය ජනාධිපතිවරණයේ තීන්දුව ජනතාවගේ අදිෂ්ඨානශීලී ජනවරමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා රාජ්‍ය සේවයේ කාර්යභාරයේදී ජනතාවගේ තෘප්තිමත් භාවය හීන විය තයිද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා බලශක්ති අමාත්‍යංශ නිලධාරීන් සමග අද පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළා ලෝකෙ කුරේ බලසත්ති ශේත්‍රයේ තමයි තමත් වැදගත් ශේත්‍රය ඒ රටේ ආර්ථික වර්ධනයට ඒ රටේ පැවැත්මට ඒ වගේ මූල්‍යම වශයෙන් ගත්තු වැඩිපුර මුදල් ප්‍රමාණයක් ගැවසෙන වැඩිපුර මුදල් ප්‍රමාණයක් සංසරණය වෙන අමාත්‍යංශ පෙරටි මතයක් තිබෙනවා වැඩි මුදල් තිබෙනවා නම් වැඩියෙන් අක්‍රමිතාවෙන් තියෙන මේක තමයි අපි ඉතිහාසයේ දැකලා තියෙන තත්ත්වය නමුත් අපි කවුරුත් තේරුම් ගන්න ඕනකම තිබෙනවා පහුගිය ජනාධිපති වර්ණයේ තිබෙන ජනවරමේ සංගතිය අලුත් කණ්ඩායමක් මෙරටේ පුරවැසියන් තෝරගන්න ඒ තෝරා ගැනීමම අදිෂ්ඨානශීලී තීන්දුවක් ඒක සාමාන්‍ය තීන්දුවක් නෙවෙයි සාම්ප්‍රදායික දේශපාලන බලවමාරුවක් නෙවෙයි අලුත් කණ්ඩායමක් වෙත බලය ලබා දෙන්න මේ රටේ ජනතාව තීන්දුව කරනවා ඒක ජනතාවගේ පැත්තෙන් හිතුවොත් සැලකිය යුතු අදිෂ්ඨානශීලී තීන්දුවක් එහෙමනම් අපිට වගකීමක් තියෙනවා ඒ ජනතාවගේ අපිට ලබා දෙන ජනවරම එහි තියෙන අඩංගුව එහි තියෙන වමනාව ආරක්ෂා කිරීම අපේ වගකීම අපිට අත්තරින්න බැරි වගකීම ජනතාව එවැනි තීන්දුවක් ගන්නකොට බොහෝ කරුණු හේතු වෙලා තිබෙන එවැනි තීන්දුවක් ගන්න හැබැයි තීන්දුවේ බොහෝ කරුණු අතර ප්‍රධාන සාධක දෙකක් තිබෙනවා කියලා මම හිතනවා එකක් තමයි ජනතාව හැම විටම අපේ රටේ රාජ්‍ය සේවයත් එක්ක කරන ගනුදෙනුවේදී ඒ ජනතාව තෘප්තිමත් නැහැ රාජ්‍ය සේවය ලබා තමන්ට ලබා දී යුතු කාර්යයන් නිසි පරිදි කාර්යක්ෂම සිද්ධ වෙනවද කියලා අපි අපේ රටේ පුරවැසියන්ගෙන් අහුවොත් පුරවැසියන් තියෙන එහෙම සිද්ධ වෙන්නේ නැහැ කියන මතයයි तमुनासल राज्य निर्धारण हेटेट विशाल वेहसदरण बोपि दबे अवसान प्रतिफल पूर्वस्यान तृप्ति मध्य बेलू पूर्वस्यान तृप्ति मतने वग की मतन पूर्वस्यान तृप्ति मतन आकार कार्यक्षमी राज्य सेवा निर्माण कर मम हित मे शेस्त्र प्रमाण की जनता वत्ते गेटेल शेस्त्र के फलम वग की मत मई කාර්යක්ෂම තමන්ගේ කාර්යය ජනතාවට දුෂ්කරතාවකින් තොරව ලබා දීමට අවශ්‍ය වටපිටාව හදන්නේ හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කරන පළමු අවස්ථාව මේ වීමද විශේෂත්වයක් රනිල් වික්‍රමසිංහ මහතා මෙම විශේෂ ප්‍රකාශය කරමින් රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට නියමිතව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මහමැතිවරණයට තරග නොකිරීමට මෙන්ම ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොපැමිණීමටද තීරණය කළා. කෙසේ වෙතත් ගෑස් සිලින්ඩරේ ලකුණින් මහමැතිවරණයට ඉදිරිපත් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා ඔහු නායකත්වයේ ලබා දීමටයි තීරණය කර ඇත්තේ. ලබන සඳුදා සිට විදේශ ගමන් බලපත්‍ර ටිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යලි ආරම්භ කරන බව රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විචිත හේරත් මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්. එෙහිදී ඔහු කියා සිටියේ පසුගිය 11 වනදා මේ සම්බන්ධයෙන් විශේෂ කැබිනට් මණ්ඩලය රැස් වී විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි. පාස්පෝර්ට් 750,000ක් ඒ ආයතනයෙන් ලබා ගන්න තමයි තීන්දුව කරලා තිබුණේ. නමුත් ඒ මුද්‍රණ කටයුත්ත බාර වෙලා තිබුණේ මීට පෙර ආතුව පාස්පෝර්ට් ලබා දීපු ආයතනයට. ඒ නිසා අපිට උසාවිය යන්න සිද්ධ වුණා. උසාවිය ගිහිල්ලා යම් එකඟතාවයකට ඇවිල්ලා අවසානයේදී 750,000 පාස්පෝර්ට් ගෙන්වන්න තීරණය කරා. මුද්‍රණ කටයුත්ත මීට කලින් පාස්පෝර්ට් ලබා දීපු ආයතනය යම් මුදලකට ඉටු කර දෙන්න බවට උසාවියද එකඟ වුණා. උසාවිය ලැබිච්ච පැහැදිලි කිරීමත් එක්ක අපි විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පවත්වලා රටේ පවතින ජාතික උමනාව ගැන සලකලා මේ පාස්පෝර්ට් ලබා දීම පිළිබඳව එම ආයතනයට 750,000 කොටස් වශයෙන් පාස්පෝර්ට් ගෙන්වන්න අපි කැබිනට් අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව දැනට තදබදයක්ව තියෙන පාස්පෝර්ට් ප්‍රශ්නය ලබන සෙනසුරාදා වෙනකොට පාස්පෝර්ට් ප්‍රමාණයක් ලංකාවට ලැබෙනවා. ඒ අනුව තොන්දා ඉඳලා නව පාස්පෝර්ට් එක නිකුත් කරනු ලබනවා. ඒ වගේම ඊ පාස්පෝර්ට් එක සම්බන්ධයෙන් දැනට උසාවී වාරණ නියෝගයක් තියෙනවා. ඒ වාරණ නියෝගයේ තියෙන නිසා ඊ පාස්පෝර්ට් එක සඳහා මේ වෙලාවේ අපි ටෙන්ඩර් කැඳවීමට අනුව
කටයුතු කරන්නේ නැහැ. සාවියෙන් නියෝගය අවසන් කරාට පස්සේ තමයි අපිට ඒ කටයුත්ත ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ. සියලුම විශ්‍රාමිකින් සඳහා රුපියල් 8000ක මාසික අන්තර්කාලීන දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. තවද 2024 2025 මහකන්නේ වීවගා කරන ගොවීන් වෙත හෙක්ටයාරයකට රුපියල් 25000ක් බැගින් හෙක්ටයාර දෙකක උපරිමයක් දක්වා පොහොර සහනාධාරය වැඩි කර ලබා දීමටත් මෙහිදී අනුමැතිය හිමිව තිබුණා. එමෙන්ම දීවර යාත්‍රා හිමියන්ට මූල්‍ය සහයක් ලබා දීමටත් ගනු ලැබ ඇති අමාත්‍ය මණ්ඩල තීරණයන් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය වන ප්‍රතිපාදන ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ සංවර්ධන වැඩසටහන යටතේ වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන තුලින් සුදුසු පරිදි කළමනාකරණය කර ගැනීම සඳහා මුදල් ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදන සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ අනුමත කර තිබෙනවා. එළමෙන පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් සමගි ජනසන්ධානයේ විසින් ඊයේ පස්වරුවේ පවත්වනු ලැබුවා. ඒ සමගි ජනසන්ධානයේ ප්‍රධාන කාර්යාලයේදී මෙම සාකච්ඡාව සමගි ජනසන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. එම සාකච්ඡාවෙන් අනතුරුව සමගි ජනසන්ධානයේ දේශපාලන නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. ඔබතුමාලා දැන් සමගි වෙලාද නැත්නම් පොඩි අසමගියක් තියෙනවා කියලා අපි දැක්කා. නෑ කිසිම අසමගියක් නෑ. විවිධ කාණ්ඩයන් එකට වැඩ කරද්දී පොඩි පොඩි ප්‍රශ්න එනවා ගෙවල් වලත් තියෙනවානේ. ඉතින් අපේ ඉල්ලුම වැඩි වෙනකොට ප්‍රශ්න වැඩි වෙනවා. ජයග්‍රහණය මොන වගේ මට්ටමකද? අද විරුද්ධ පක්ෂයට ලක්ෂ 77ක් ඡන්ද ලැබිලා තියෙනවා. මම හිතන්නේ රටේ ඉතිහාසයේ 50%ට අඩුවෙන් ලබාගත් එකම ජනාධිපතිවරයා මේ ජනාධිපතිවරයා 42යි තියෙන්නේ. ජනතාව මං හිතන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කරන්න උද තීන්දුවක් ගනී කියලා අපි හිතනවා. එතකොට ජනාධිපතිවරයාත් එක්ක කොහොමද වැඩ කරන්නේ අනුරකුමාර දිසානායක මහතාත් එක්ක? රටේ ඉතිහාසයේ වෙණි අවස්ථා තිබ්බනේ 2002 2004 ආණ්ඩුව 2015 2019 යහපාලන ආණ්ඩුව. ඉතින් කිසි ප්‍රශ්නයක් උන්නේ නැහැ නේ. දැන් ජාතික ජනබලවේගෙන් දාපු කියන්නේ තරඟ කරන දාපු මන්ත්‍රීවරු ගැන මොකද ඔබතුමා ආසන වලට ගියාම කියන්නේ කවුරුත් දන්නේ නැහැ ඒගොල්ල කියලා. ඒකයි ප්‍රශ්නේ. මොකෝ තමන්ගේ කුට්ටාසියේ මන්ත්‍රීවරයා පත් කරලා යවද්දී මන්ත්‍රීවරයා කවුද කියලා දැනගන්න එපයි. අද මම හිතන මන්ත්‍රීවරයා රහසක් වෙලා තියෙනවා. අපිට නෙමෙයි වැඩි ප්‍රශ්න තියෙන්නේ. ජාතික ජනබල මේකට වැඩ කරපු මහාචාර්යවරුත් නැහැ, වැඩ කරපු දොස්තරලත් නැහැ, වැඩ කරපු උගතුනුත් නැහැ. පරණ JVP එකේ හිටපු කාණ්ඩයම තමයි අපේක්ෂක වෙලා තියෙන්නේ. ඉතින් මම හිතන NPP එකේ අපේක්ෂකලා ඉස්සුවා නෙමෙයි මේක JVP එකේ අපේක්ෂකලා ඉස්සුවා. මේක විරෝධ ඡන්දයක් නේ පාවිච්චි කරලා තියෙන්නේ. මිනිස්සුගේ දුක අඳෝනාව කලකිරීම පිටකලා මේ තින දේශපාලන ක්‍රමය ගැන දැන් ඉතින් රට ගොඩ ගන්න වැඩපිළිවෙලට යන්න බෑ. ඉතින් ලෝකෙ මේ වගේ වලවල් වල වැටිච්ච රටවල් ගොඩ ඇවිල්ලා තියෙනවානේ. ඉතින් අපි ගොඩ එන්න වැඩ කරන්න ඕනේ. ඉතින් ජනාධිපතිතුමා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගැන මුලින් කල්පනා කළේ වෙන විදියකට. දැන් හැබැයි ඉතින් ඔහොම යන් කියලා දිනවනේ. කිසිම කොන්දේසි විරහිතව ඉස්සර කිව්වේ ගොඩ ආපු රටක් නැහැයි කියලානේ. දැන් ඉතින් ඒකේ ඵලයේ වගකීම අතර හම්බුනාම ඒකේ තියෙන බාර දුරකම ගැඹුර තේරෙනවා. ඉතින් අපි රට වෙනුවෙන් අවබෝධයෙන් වැඩ කළ යුතු අවස්ථාවක් වෙනවා. ඉතුල හොඳ දේශපාලන ඒකාධිකාරීත්වයක් මේ රටේ ඇති වෙලා අධිපතිවාදයකට යන්නේ නැතුව තුරණය කරන්න පුළුවන් විදිය ශක්තිමත් ආණ්ඩුවක් පිටව ගැනීමේ වැදගත්කම අපි ජනතාවට කියනවා. ජනතාව බුද්ධිමත් තීරණයක් ගනී කියලා විශ්වාස කරනවා. සමගියේ කිසිම අසමගියක් වෙලා නැහැ. ඉතින් යම් අයගේ යම් පුජ්‍යලික ප්‍රශ්න තියෙනවා. ඒ පුජ්‍යලික ප්‍රශ්නවලදී පක්ෂයට හානියක් වෙනවා නම් නායකතුමා ඍජුව ඒවට තීන්දුව ගන්න ඕන. එම ඍජුව ගත්ත තැන් තියෙනවා. සමහර තැන්වල පොඩි අඩුපාඩු වෙච්ච තැන් තියෙනවා. ඒවත් නායකතුමා දැන් සාකච්ඡා කරලා ඒවත් විසඳගෙන යනවා. ඉතින් කිසිම පක්ෂයක් කවුරු කලබල වෙන්න දෙයක් නැහැ. මේ සමගියෙම අපි ජයග්‍රහණය කරනවා. බලය ලබා ගැනීමෙන් පසුව පසුගිය රජය ගෙන ගිය පාලන ක්‍රමය වත්මන් ආණ්ඩුවේ එලෙසම පවත්වාගෙන යාම පිළිබඳව සතුටු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර බටහිර ආසනයේ පක්ෂ ක්‍රියාකාරීන් පිරිසත් සමග පැවති සාකච්ඡාවකදී. දැන් පාර්ලිමේන්තු මැතිවරණය බොහොම කෙටි කාලයක් තුල ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මගේ හැම කතාවකදීම කිව්වා මේ මැතිවරණය වෙච්චර කලින් ඉන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දේශපාලන තර්කයක් ඇතුළ ඒ තර්කය ඒගොල්ලෝ ඉතාමත් සූක්ෂම විදිහට පාවිච්චි කරලා තියෙනවා. මොකද කාලයක් ගියා නම් මුදල් හොයාගෙන නොයෙකුත් දේවල් කරගෙන මේ කරා නම් මෙච්චර සුන්දර ප්‍රතිවර්ණයක් ඒගොල්ලන්ට උදා වෙන්නේ නැහැ. ඒ සුන්දරභාවය ලබාගෙන වෙනුවෙන් තමයි රටේ සල්ලි තියෙනවද නැද්ද කියන එක පැත්තකින් තියලා, ඒක අනුමත කරගන්නවද නැද්ද කියන එක පැත්තකින් තියලා, සමහර වෙලාවට රට වියදම් කරන්න තියෙන සල්ලි ටිකෙන් කලින් ප්‍රතිවර්ණයක් තියෙන හැබැයි ඒගොල්ලන්ගේ අයිතිය. ඒගොල්ලොත් අලුත් ජයග්‍රහණයෙන් පසුව තමන්ගේ ඉදිරි ජයග්‍රහණය සඳහා ගත්ත දේශපාලන උපක්‍රමයක් නිසා තමයි අපට ඉතාමත් කඩිමුඩියේ මෙවැනි මැතිවරණයකට
जनाधिपति देशपालन वशेन अभी पार्लिमेंट ऐतुले आई पाराक्रत जनाधिपति वरे बीगरनवा ए जनाधिपति वरया इतुमागे तीन देशपालन दैनुमत एक्क अद्दकीमत एक्क रटे जनतावेकट एकतु वेला एलवपु जनाधिपति वरयाव एलवपु अगमति वरयाव अर जनतावगे तरहा प्रकाश करगन्न जनाधिपति वरे एक सांडुवा गेदर एवुवट पस्से पार्लिमेंटुवे तिबिच्च अवस्था प्रयोजन अरगन जनाधिपति वरे एक पत् करगत्त निसाम अर जनतावगे පසුගිය සැප්තැම්බර් මාස පැවති පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු සහ කඩේම් ලකුණු නිකුත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨ අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒම විභාගයේ සඳහා පෙනී සිටි සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් විසින් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අධ්‍යක්ෂවරයා සහ අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකුද අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කෙසේ වෙතත් ඊයේ දිනේදී මෙවර පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි නොපවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසා සිටියේ. ඔහු කියා සිටියේ පිට වූ බව කියන පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3 සඳහා නිදහස් ලකුණු ලබා දීමටද තීරණය කළ බවයි. මස්නාහිර සබරගමු වයඹ සහ උතුරු පළාත්වලත් ගල්ල මාතර මහනුවර නුවරඑළිය සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ කිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර පවතින අධික වැසි සමග දිස්ත්‍රික්ක 7ක් සඳහා පැන වූ නායාමයේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය ප්‍රකාශ කළේ කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, කෑගල්ල, රත්නපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක සඳහා එම අනතුරු ඇඟවීමේ නිවේදන බලාත්මක බවයි. මේ අතර ගින් සහ නිල්වලා ගංගා ආශ්‍රිතව තවදුරටත් සුළු ගං වතුර තත්ත්වයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකක ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය සඳහන් කළා. අද දවසේ අපි ගත්තොත් දිවයිනේ බස්නාහිර සබරගමුව ඒ වගේම වයඹ පළාත්වලත් උතුරු පළාතෙත් ගාල්ල මාතර මහනුවර නුවරඑළිය සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවල විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවි කියලා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ගැනන මේ පළාත් අතරින් බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ඒ වගේම උතුරු පළාතෙත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75 දක්වාගේ තරමක තද වැසි අපි අද දිනෙත් අපේක්ෂා කරනවා. මේ පැවති වැසි තත්ත්වයේ සුළු අඩුවීමක් තමයි අද දින අපි අපේක්ෂා කරන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශ ගත්තාම සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. අපි විශේෂයෙන් මේ දිනවල කියන්න ඕනේ මේ වැසි සමග తాවකාලික තද සුළං අකුණු අනතුරු ඇති වෙන්න පුළුවන්. ඒවෙන් වැළකීමේ පියවර ගන්න කියලා. දිනවට මුහුදේ කාලගුණය සැලකුවාම දිනවට මුහුදේ තැනින් තැන වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. සුළං හමන්නේ නිරිත දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව වේගය සාමාන්‍යයෙන් 60 කිලෝමීටර 30ක් 40ක් අතර වගේ වේවි. නමුත් ගාල්ල මාතර හරහා හම්බන්තොට පොතුවිල් දක්වා වෙලා ඩොබ්බෙන්නන මුහුදු ප්‍රදේශවල මෙම සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර 55ක් 60ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. එම අවස්ථාවල එම මුහුදු ඉතා රළු වේවි. ඒ ගැන අවධානයෙන් කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. දිවෙනේ සෙසු මුහුදු ප්‍රදේශ ගත්තාමත් සුළඟේ වේගය යම් අවස්ථාවල 60 කිලෝමීටර 45 50ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. එම අවස්ථාවල එම මුහුදු ප්‍රදේශත් තරමක් රළු වේවි. ඒත් එක්කම කියන්න ඕනේ හලාවත සිට කොළඹ ගාල්ල හරහා මාතර හම්බන්තොට දක්වා වෙලා ඩොබ්බෙන්නන මුහුදු ප්‍රදේශවල මුහුදේ රළේ උස මීටර 2.5ක් 3ක් වගේ යන්න පුළුවන්. ඒ ගැනත් අවධානයෙන් කටයුතු කරන්න කියලා දීවර සහනාගර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයක් සමග ඩෙංගු රෝගයේ යලි හිසේසවීමේ අවධානමක් පවතින බව සෞඛ්‍යංශ අනතුරු අඟවනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනුජා දීරසිංහ මහත්මිය සඳහන් කළේ මේ වසරේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 40657 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. එමෙන්ම ඩෙංගු රෝගයේ වැළඳීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තිබෙනවා. එය වැඩිදුරටත් සඳහන් කළේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සමග යලිත් වරා ඩෙංගු මදුරුවන් බෝ වීමේ අවදානම ඉහළ යා හැකි බවයි. Thank you.
තම මව සහ පියා ඝාතනය කළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට රට අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා මෙම ඝාතන සිදු කිරීමෙන් අනතුරුව සිරුර වසර 4ක් පුරා නිවසේ සංගවාගෙන දෙමෝපියන්ගේ දේපල සහ විශ්‍රාම වැටුපෙන් ඇය ජීවිතය ගෙවා ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ තිසය හැවිරිදි සැකකාරිය අන්තර්ජාලය ඔස්සේ සූදු ඇල්ලීමට හුරු වී සිටි අය කවන අතර මුදල් ලබා ගැනීම අරමුණින් ඇය පියාට වසපාණිය කිරීමට ඉඩ සලස්වා මවට මොට ආයු දෙකකින් පහර දී 2019 වසරේදී මෙම දිත්ව ඝාතනය සිදු කර තිබුණා කෙසේ වෙතත් ඇය ඥාතීන්ට ප්‍රකාශ කර තිබුණේ තම දෙමාපියන් විදේශ සංචාරයකට ගොස් සිටියදී රියානතුරකින් ජීවිතාක්ෂයට පත් ඇති බවටයි කෙසේ වෙතත් ඔවුන්ගේ සිරුරු සැකකාරිය සිය නිවස තුල අල්මාරියක සංගවා තිබියදී සුවා ගැනීමට ආරක්ෂක අංශවලට හැකි වී තිබෙනවා ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියානු ශූරතාවයේ සඳහා දුදැස්සන කොළඹ ටොරින්ටන් නව ක්‍රීඩාංගණයේ අසලින් පිටත් වුණා. කණ්ඩායම පිටත් වීමට පෙර කණ්ඩායමේ පුහුණුකරණී දීපා නාලනී ප්‍රසාදි මහත්මිය මෙලෙස අදහස් දක්වනු ලැබුවා. ඇත්තටම 13 වන ආසියානු ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි පිටත් වෙනවා. ඉතින් ආසියානු ශූරියංගණ අපි නැවතත් ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට ලැබීමේ බලාපොරොත්තු වෙන තමයි ගමට සහභාගි වෙන්නේ. කණ්ඩායමේ සංගතිය කිව්වත් ප්‍රථම වරට ආසියානු ශූරතාවේ නියෝජනය කරන ක්‍රීඩිකාවන් 5 දෙනෙක් සහ ඉතුරු ක්‍රීඩකවන් වගේ තමයි මේ සංචුතිය සමත් වෙන්නේ. මම හිතන්නේ හොඳ දක්ෂ කණ්ඩායමක් මේ වෙනට ඉන්නවා අපිට. තරඟ මැච් එකේ මැච් එක ජයග්‍රහණය කළා අවසන් මා තරඟෙදි පැමිණ නැවතත් කුසලානය ලබා ගැනීම තමයි බලාපොරොත්තු. ක්‍රීඩිකාවන් පහක්ම පළවෙනි වට ආසියානු ශූරතාවය නියෝජනය කරනවා. ඉතින් ඒක මම හිතන්නේ හොඳ අනාගතයට හොඳ තෝතැන්නක් නවක ක්‍රීඩිකාව මෙවර ඇතුළත් වීම ගැන. ක්‍රීඩිකාව මේ හොඳ මානසික මට්ටමින් සිටිනවා අපිට හැම සහයෝගයක්ම ලබා දුන්නා ක්‍රීඩා මාත්‍යංශය. ඉතින් ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මේ සමගින් වී ප්‍රධාන ප්‍රවෘත්ති සමාප්තයි. ඔබට සුභ රාත්‍රියක්. E News.